லைஃப் கோச் உதயா தேவாமுல்ல சமகின். සුබ දවසක්. අද මම කතා කරන්නේ පුංචි දුවෙක් ගැන. දුවගේ වයස අවුරුදු 6. එයා ඉගෙන ගන්නේ ෆැමිලි එකත් එක්ක ඉන්නේ ලංකාවේ නෙමෙයි. මේ මෑතක ලංකාවට ආපු වෙලාවේ මට එයාත් එක්ක දින කිහිපයක් ගත කරන්න ලැබුණා. එයාගේ නම ලියෑන්. සිංහල. එයාගේ තාත්තා කියනවා මේ ළඟදී හරි වැඩක් වුණානේ. ලියෑන්ගේ ක්ලාස් ටීචර් එන්න කිව්වලු. එන්න කියලා කියනවලු මේ ඔයාගේ දුවත් එක්ක මට පන්ති ළමයින්ට මුකුත් කියලා දොස් කියන්න බඩින්න බෑනේ. ඇයි පිච්චි? මම ළමයෙකුට මොකක් හරි වැරද්දකට දොස් කිව්වොත් එහෙම ලියන්න කිව්ල අහනවලු. Why you blamed her? It's unfair no. She's a good girl. ඇයි අර බෑන්නේ? හරි නෑ නේද? එයා හොඳ ළමෙක්. දවසක් දෙකක් නෙමෙයි දැන් මේක ලියන්න යතින් වෙන්නේ. මේ ක්ලාස් ටීචර් හරි ආදර්ශමත් මුදුරියක්. ඔබ දන්නවද? ඇය දැන් පන්තියේ තමගේ දරුවෙකුට මොකක් හරි දෝෂයක් දැකලා ඒ ගැන කියන්න ඕන නම් වරදක් පැහැදිලි කරලා දෙන්න ඕන නම් ඒ ළමයා අරගෙන ක්ලාස් එකෙන් එළියට යනවලු. මොකද ලියෑන් ඉස්සරහා මොනවා හරි කිව්වොත් ලියෑන් නැගිටින නිසා. මට කියන්න ඕන ලියෑන් ගැන නෙමෙයි, ලියෑන්ගේ ක්ලාස් ටීචර් ගැන. ගුරුවරු මෙහෙම වෙනවා නම් ළමයින්ට කොච්චර සහනයක්ද? අපි ලොකු වුණාන් පස්සේ පර්සනැලිටිස් හදන්න හදනවා, සොෆ්ට් ස්කිල්ස් හදන්න හදනවා. මේ සොෆ්ට් ස්කිල්ස් අරගෙන එන්නේ දරුවෝ මේ ලෝකෙට එනකොට. මේ පර්සනැලිටිස් මෙලම අරගෙන එන්නේ. හැබැයි ඒ පර්සනැලිටි එකත් එක්ක නැගිටින කතා කරන වැඩ කරන දරුවට අපි දෙන ප්‍රතිරෝධය හැමුවේ ඒ පර්සනැලිටිස් වඳ වෙනවා, බොඳ වෙනවා, නැත්තටම නැති වෙනවා. ඊට පස්සේ අපි යුනිවර්සිටිස් වලට ගිහිල්ලා කම්පනිස් වලට ගිහිල්ලා කොච්චර අර වඳ වෙච්ච පර්සනැලිටිස් කොච්චර අර වඳ වෙච්ච පර්සනැලිටිස් හදන්න මහන්සි වෙනවාද? හැම ගුරුවරියක් මෙන්න මේ ලියෑන්ගේ ගුරුවරිය වගේ වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. හැම ළමයෙක්ම ලියෑන් වගේ බවත් මම ඔබට මතක් කරනවා. හැබැයි ඒ ලියෑන්ගේ අම්මගෙන් තාත්තගෙන් එන නිදහසේ දරුවට හැම ළමයෙකුටම දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබෙනවනම් ආයේ අපිට අලුතෙන් හදන්න පර්සනැලිටිස් මේ දරුවා ළඟ නැහැ. ඒගොල්ලෝ ෆුල් ඔෆ් පර්සනැලිටිස්, කිරිච්ච පෞරුෂයන් එක්ක ජීවිත ගත කරන කට්ටිය. මේ ගැන පොඩ්ඩක් තමන්ගේ දරුවා ගැන කල්පනා කරලා සිරසෙන් හිතන්න. Life Coach, Udaya Devamulla Samagin.